සිලෝන් ස්කූල් වල ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් නමුත් ඔබට ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් සම්බන්ධයෙන්. ඔබට කිසියම් අවස්ථාවක අධිකරණයක් ඉදිරියේ සාක්ෂිකාරයෙකු බවට පත්වීමට වෙන අවස්ථාව උදා වෙනවා ඇත. එය අපි නොසිතන අවස්ථාවක් දෙවිය හැකිය. සාක්ෂිකාරයෙකු ලෙස ඔබ අධිකරණයක පෙනී සිටින්නේ කෙසේද? එසේ නැත්නම් සාක්ෂිකාරයෙකු ලෙස ඔබ ඔබගේ සාක්ෂිය ලබා දෙන්නේ කෙසේද? සාක්ෂිකරුවා යනු කවුද? සාක්ෂිකරුවෙකු යනු අධිකරණයක් ඉදිරියේ සත්‍ය පවසන බවට දිවුරමින් සාක්ෂියක් දෙනු ලබන තැනැත්තෙක්. එසේත් නැමෙතනම් යම් තොරතුරක් දෙනු ලබන තැනැත්තෙක් සාක්ෂිකාරයා යනුවෙන් කෙටියෙන් හඳුන්වන්නට පුළුවන්. ඔබ සාක්ෂි කූඩුවට ගිය විට මොඩ්ලියේ නැමැති අධිකරණ නිලධාරියා විසින් ඔබව දිවුරවනු ලබනවා. එහිදී ඔබ ක්‍රිස්තියානි ධර්මයේ අදහන්නෙකු නම් දිවුරා ප්‍රකාශ කරන බවටද බෞද්ධ ආගම හින්දු ආගම සහ ඉස්ලාම් ආගම අදහන තැනැත්තෙක් නම් ප්‍රතිඥාදී ප්‍රකාශ කරමි යන වචනේ ප්‍රකාශ කිරීමෙන්ද සාක්ෂියක් ලබා දිය යුතු වෙනවා. ඔබ සාක්ෂි කූඩුවට නැඟ දිවුරුන් දීමෙන් අනතුරුව ඔබගේ නීතිඥයා විසින් ඔබගේ ප්‍රශ්න අසනු ලබනවා. එම ප්‍රශ්න මූලික ප්‍රශ්නයන්ෙන් හඳුන්වනවා. ඔබගේ නීතිඥයා විසින් ඔබගින් මූලික ප්‍රශ්න ඇසීමෙන් අනතුරුව ඔබට විරුද්ධ පාර්ශවයේ නීතිඥයා විසින්ුත් ඔබගින් ප්‍රශ්න අසනවා. එම ප්‍රශ්න අපි හරස් ප්‍රශ්න කියලා හඳුන්වනවා. ඒ වගේම හරස් ප්‍රශ්න ඇසීමෙන් පසුව නැවතත් ඔබගේ නීතිඥයා විසින් ඔබගින් නැවත ප්‍රශ්න අසනු ලබනවා. මේ ප්‍රශ්න ආකාර තුනටම ඔබ විසින් පිළිතුරු ලබා දිය යුතුයි. ඔබගින් ප්‍රශ්න අසනු ලබන්නේ නීතිඥවරයා විසින් උවද ඔබ පිළිතුරු ලබා දිය යුත්තේ ගරු අධිකරණයටයි. එනම් විනිසුරවරයා දෙස බලමින් ඔහුව ආමන්ත්‍රණය කරමිනි. එහිදී ඔබ ඔහු ස්වාමීනි එතොත් එහෙමයි ස්වාමීනි ලෙස ස්වාමීනි යන වදන නිතර භාවිතා කරමින් විනිසුරවරයාගේ මුහුණ දෙස බලමින් සාක්ෂි ලබා දිය යුතුයි. මෙහිදී මතක තබා ගත යුතු ඉතාමත්ම සුවිශේෂී කාරණයක් නම් ඔබ කොතරම් දුකකින් හෝ කොතරම් ආවේගයකින් කොතරම් ප්‍රශ්නකාරී ස්වභාවයකින් සිටියද ඔබ අධිකරණයේදී පිළිතුරු ලබා දීම ඉතාමත් සංවර ලෙස සිදු කළ යුතුයි. ඔබ ඉතා ඉක්මනින් කිපි එම ආවේගයෙන් පිළිතුරු ලබා දීම ඔබට අයුක්තියක් ඉටුවීමට හේතු වෙනවා ඇත. ඔබ සාක්ෂි කූඩුවට නැගීමෙන් අනතුරුව අතපය දිගු කිරීම, ඇඟිල්ල දිගු කිරීම, එසේම සාක්ෂි කූඩුව අල්ලාගෙන සිටීම ආදී නොකළ යුතුයි. සාක්ෂි කූඩුවට නැඟ අත් දෙක පහළට තිබෙනසේ තබා ගත යුතුයි. ඔබ ඉතාමත්ම අසංවර ලෙස සහ වහා කිපි පිළිතුරු ලබා දීම ගරු විනිසුරතුමාගේ කේන්ති අවුල වීමට එසේත් නැත්නම් අධිකරණයට අපහාස කිරීම කියන වරදට ඔබට ලක්වීමට සිදු වේවි. ඒ නිසා ඔබ ඉතා සංවර ලෙස පිළිතුරු ලබා දීම කළ යුතුය. නීතිඥවරුන් ඔබගෙන් ප්‍රශ්න අසන විට ඔබ පිළිතුරු වශයෙන් ලබා දෙන එම සාක්ෂි ශබ්ද නගා ප්‍රකාශ කළ යුතුය. මොකද එය ගරු විනිසුරතුමාට ඇසනසේ ප්‍රකාශ කළ යුතු වෙනවා. සමහර අවස්ථාවලදී ඔබ ගරු අධිකරණයට නොඇසෙන තරමට ඉතා සෙමින් පිළිතුරු ලබා දීම එදින සාක්ෂි දීමට නොහැකි වී ඔබට ගරු විනිසුරතුමා වෙනත් දිනයක පැමිණෙන ලෙස නියෝග කරනු ඇත. එම නිසා ඔබ ශබ්ද නගා සාක්ෂි ලබා දීම කළ යුතු වෙනවා. ඔබගේ අනෙක් පාර්ශවයේ නීතිඥවරයා විසින් ඔබගේ හරස් ප්‍රශ්න අසනු ඇත. එම හරස් ප්‍රශ්නවලදී අනෙක් පාර්ශවයට අවැසි පිළිතුරු ලබා ගැනීමට එම නීතිඥවරයා විසින් ඔබගෙන් සමහර අවස්ථාවලදී කිසියම් සැරපරුෂ ස්වභාවයකින් එහෙමත් නැත්නම් උස් හඬින් ප්‍රශ්න කරනු ඇත. එවැනි අවස්ථාවක ඔබ කේන්ති ගැනීම නොකළ යුතුය.
ඔබ සාමාන්‍ය විදිහට පිළිතුරු ලබා දීම කළ යුතුයි. එම නීතිඥවරයා කුමන ස්වභාවයෙන් ප්‍රශ්න කළද ඔබ ඔබට හැකි විදිහට සංවරව ගරු විනිසුරවරයාගේ මූල දෙස බලමින් පිළිතුරු ලබා දුනහොත් ඔබට සාර්ථක ලෙස සාක්ෂියක් ලබා දීමට හැකි වනු ඇත. තවද අවසාන වශයෙන් කිව හැක්කේ නීතිඥවරුන් අධිකරණ භූමියේදී කුමන ආකාරයෙන් ප්‍රශ්න කළද ඔබ ඔහුන් සමග පෞද්ගලික තරහක් ඇති කරගෙන ගන්නා බවයි. එම නිසා එම ප්‍රශ්න කිරීමේදී ඔහුන් සමග තරහක් වෛරයක් ඇති කර ගැනීම ඉතාම අනුචිත ක්‍රියාවක් බව සාමාන්‍ය සමාජයේ දෙස බැලීමේදී පෙනී යනවා. එම නිසා ඔබ අධිකරණයේදී ඔබෙන් ඇසූ ප්‍රශ්නවල පිළිතුරු ලබා දෙමින් ඔබගේ සාක්ෂිය සාර්ථක ලෙස ලබා දීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මෙහිදී විශේෂයෙන්ම කිව යුතුයි ඔබ අධිකරණයට යන විට ඉතාමත්ම සංවර සහ ඉතා පිළිවෙලකට සකසන ලද ඇඳුමකින් සැරසී යාමට අමතක නොකළ යුතුයි.